lead the web news. සතියක නිමාවත් සමග අදත් ඔබ යාලින්දේට ආවේ උදැසන ඩෙලි නිවුස් සෙට් 8 සමගින් මම රෂිකා හෙන්නායක. අපි දැන් ගොඩ එන්නේ IMF එකත් එක්ක ආණ්ඩුවත් අතර තිබෙන ගිවිසුම නිසා. ඒ ගිවිසුම වැටෙන්න දුන්නොත් ආයෙත් පොලිම් යුගයකට යයි. අපි 17 තවක් IMF ගිවිසුම් කැඩුවා. මට කිව්වා 18 වන වතාවට කැඩුවොත් ආපහු මේක ක්‍රියාත්මක කරන්න බැහැ කියලා. සටන් පාඩ කියමින් මහමග ගොස් ජනතාවගේ දුප්පත්කම තුරන් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. අධ්‍යාපන ශේෂ්ත්‍රය තුළ ඩිජිටල් කරණය යනු පාසලේ කළු ලෑල්ල වෙනුවට ස්මාර්ට් බෝඩ් හෙවත් සුහුරු පුවරු ලබා දීම නොවන බවත් ඒ ඊට වඩා බෙහෙවින් පුළුල්ලු අර්ථයක් සහ දැක්මක් සහිත ක්‍රියාවලියක් බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි. රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කිරීම වෙනුවෙන් දඬ නීති සංග්‍රහයේ පවතින නීති ප්‍රකාරව ජාතික ජනබලවේගයේ විධායක මණ්ඩල සභික KD ලාල් කාන්ත මහතාව හා අත්අඩංගුවටගෙන දඬුවම් ලබා දිය යුතු බව සමගි නීතිඥ සංගමය පවසයි. ඒ අරගලයේ පාර්ලිමේන්තුව දෙසට හැරවීමට ගත් උත්සාහයේ අසාර්ථක වූ බවට KD ලාල් කාන්ත මහතා පසුගිය දා සිදු කළ ප්‍රකාශයට එරෙහිව එම සංගමයේ සමාජිකයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් සිදු කිරීමට පැමිණි අවස්ථාවේදීය. ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් පිළිබඳව විමර්ශනයක් පවත්වා අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිපතිවරයාට නියෝග කළ ඇත. ශ්‍රී ලංකා රෙගු දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි බාරගැනීම සහ විමර්ශනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක අභ්‍යන්තර කටයුතු ඒකකය මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සිම්ලාපිටිය මහතාගේ අතින් විවෘත විය. ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළව නාම යෝජනා බාර ගැනීමට නියමිත මේ මාස 15 වෙනිදා රාජකීය මැතිවරණ කොමිෂන් සභාවට පොලිස් ආරක්ෂාව සපයා ගැනීම සම්බන්ධව සාකච්ඡා කිරීමට මැතිවරණ සහ පරිපාලන කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් එම කොමිසම හමුවට අද දින කැඳවා ඇත. මහනුවර ශ්‍රී දළදා පෙරහැර නැරඹීම සඳහා මාර්ගයේ දෙපස ආසන පනවන සමාගම් සමහර ආසන රුපියල් 30,000 සිට රුපියල් 50,000 දක්වා මිලකට අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇති බව දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දැල මහතා සඳහන් කරයි. 2024 ජනාධිපතිවරණය සඳහා තවත් අපේක්ෂකයින් දෙදෙනෙකු අප මුදල් තැන්පත් කර ඇත. ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මේ දක්වා අපේක්ෂකයින් 24 දෙනෙකු අප මුදල් තැන්පත් කර ඇති බවයි. නොබෙල් ත්‍යාගලාභී මොහම්මද් යුනුස් බංගලාදේශයේ අන්තර්වාර පාලනයේ ප්‍රධානියා ලෙස දියුරුම් දී තිබේ. ප්‍රංශයේ සිට බංගලාදේශය වෙත පැමිණි 84 හැවිරිදි යුනුස් පවසා තිබුණේ බංගලාදේශයේ බොහෝ දේ කිරීමට ඇති බවයි. පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට ඇමරිකාව සමත් වී තිබේ. ඔවුන් රන් පදක්කම් 27ක්, රිදි පදක්කම් 35ක් සහ ලෝකඩ පදක්කම් 32ක් ජයග්‍රහණය කර ඇත. රන් පදක්කම් 25ක් ලබාගෙන පදක්කම් සටහනේ දෙවනි ස්ථානයේ චීනය පසුවන්නේය. තුන්වැනි ස්ථානය ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්ව ඇති අතර ඔවුන් රන් පදක්කම් 18ක් දිනා ගැනීමට සමත්ව ඇත. අද දිනයේ බස්නාහිර සබරගමු සහ වයඹ පළාතලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණීත්‍ය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. සතියන්තයේ සුවදායි වෙන ප්‍රාර්ථනා කරන ගමන් අදට සමුගන්නම් නැවුම් බලාපොරොත්තු සමගින් අලුත් සතියකින් හමුනතුරු ගිහින් එන්නම් මම රෂිකා හෙන්නායක.